Magi sakinya harpat mi tukar kikir nuat tonda beta api pene api tangga berai. Mau padu kemene? Rase bitien satu di api sini mati tiga. අපි අරකට ගමුද මොන වුණත් කමක් නැහැ ගමු පුළුවන් ඉක්මනට මේව ඔක්කොම අස් කරන්න ඕනේ ගෙදර අස්පස් වුණාම තියෙන ලස්සන ඔයාලටත් පෙනෙයි එතකොට මගේ හිතටත් සැනසීමක් අනික ඉතින් අපිට කීයක් හරි අතට ගන්න පුළුවන් මේව විකුණලා මේ ලොබ්ස්ටර් මෑන් වෙහෙම අපි ආව හොඳ ගානකට විකුණමු ඇන්ජි පුතේ මට අන්නර කාර් එක කරන් දෙන්න ඔයාට ඔක්කොම ගෙනියන්න පුළුවන්ද මට පුළුවා නවතින්න ඔයාලා කොහෙද මේ මගේ බඩු අරගෙන යන්නේ ඇත්තටම මෙයාල මොනවද මගේ දේවල් එක්ක මේ කරන්නේ මතකද හන්දියේ සේල් එකට විකුණන්න මං ඔයාගෙන් පරණ බඩු එල්ලුවා අනේ නැහැනේ හොඳට මතක් කරන්න මං ඉල්ලුවා මේ වලින් සෙල්ලම් කරනවා පොඩි ළමෙක්ද අම්මේ මගේ සෙල්ලම් බඩු මට වටිනවා එන්ජි ඔයා අවුරුදු 10කින් මේව අල්ලලා නැහැ ඒ දැම්ම මෙයාව අල්ලන් ඉනෝ පේනවනේ අනික මෙයාගෙන් එන සුවඳ තෙමිච්ච බල්ලෙක් වගේ අනික මම මේකටත් ආසයි රබර් බෝල බාගේ මට නම් හිතා ගන්න බෑ ඔයා මේ රාක්ෂයත් එක්ක මෙච්චර කල් කරපු සෙල්ලම මොකද්ද කියලා තාතේ ඕක නම් ඇත්තනම් පරණ රෝස් චිකන් කෑල්ලක් අපොයි ඉතකොට ඔයාලට අමතක වුණේ ඔයාලා ගව තියෙන මේ පරණ CDs 90 දශකේ අනික ඒ දවස්වල ඕගොල්ලෝ අඳපු කමිස කලිසම් ගවුම් විතරක් නෙවෙයි පෝස්ටර්ස් උනත් ඕගොල්ලෝ වැඩිහිටියෝ වෙලා තාමත් පරිස්සමට තියාගෙන ඉන්නේ අපි එහෙම කළේ අපි දෙන්න මොන ගැහුණෙත් ඒ කොන්සර්ට් එකේදී නිසා දෙන්නට දෙන්න දැක්ක ගමන් හිත ගියා අපි දෙන්න මුලින්ම අඳුනගත්ත දවසේ ඉඳන් එහෙනම් ඔයාලා සිසිගේ බඩුත් ගන්න. අපෝ මට බෑ. මං නම් ඔවල්ලන්න යන්නේ. ඔයා සිසිට බයයි නේද? එහෙම වුණත් ඔයා නිදාගත්තම සිසිය වගේ ෆෝන් එක කපනවනේ. හිච්චි පුතාගෙන් ගන්න කියලා දෙයක් නැහනේ. මම ආසයි මේ ඒලියන්ස් ලට. හැමදේම යා කෑලි කරනවනේ. මේක හරිම අසාධාරණයි අම්මේ. මම මේ දඬුවම් විඳින්නේ මගේ සෙල්ලම් බඩු මෙච්චර කල් පරිස්සම් කරපු එකටද? මට මේ වෙලාවේ උදව් ඕන කරනවා. लसन मतक गुड़क तीन ඔයාලන්න මතකයිද මම වැටි වැටි තන ගහගෙන ගිහිල්ලා මෙයාව තුරුල් කරගත්ත දවස? ඒ වගේම ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ උදින්න මට තෑගි කරපු ලොරිය. අනේ මේව කොච්චර ලස්සන මතකද? තාත්තයි මමයි මුලින්ම ෆුට්බෝල් ගහපු දවස කොහොම මතක කරන්නද? මේ පේන තියෙන්නේ මම ට්‍රම්පට් ගහනවා. අර නලාව හොඳයි නේ. අපිට හොඳ ගානකට විකුණන්න පුළුවන්. එයාලගේ මූඩ්ක වෙනස් වුණා. මියුසික් වැඩි කරන්න. මතකද නත්තල් දවසක මේකෙන් මොකක් මේක කොහෙන්ද ආවේ ඉක්මනට මේ ෆොටෝස් ටික යවන්න ඕනේ අපි අර චිත්‍ර කතා පොත් ටිකත් විකුණමු ඒවත් වටිනවා ඔව් මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් අනේ කවුරු හරි පොඩි දරුවෙක්ට ආස වෙයි ඇත්තටම මමයි කැමති හම්බ වෙන සල්ලි වලින් අපි ගෙදර ලස්සන කරලා අලුත් බඩු ටිකකුත් ගමු මට හොට්ටම් බෙහෙකුත් ඕනේ අපි කාමරේටම එකක් හයි කරමුකෝ සේල් එකෙදිම තමයි වගේ අපිට මේක නවත්තන්න වෙන්නේ Family Pro Plus mage paule poshaneyata mang ekathu karagannama Anchor Family Pro Plus Man mekata rupiyal 100ක් දෙන්නම් 400යි කියලා ගහලා තියෙන්නේ එහෙම කියන්න එපා ළමයෝ රුපියල් 100 ගානේ මෙතන තියෙන සේරම මම ගන්නම් මේ වගේ තැන්වලින් නැයි ලාභෙට බඩු ගන්න තමයි කැමති අපි මේ වෙයි ගානේ වැඩි කළොත් එහෙම කවුරුවත් මේව ගන්න එකක් නැහැ අපේ වැඩි දෙවනි ප්ලෑන් එක බඩු මිල වැඩි කිරීම ඩිමෝපියන් නියම කළ මිලට වඩා වැඩි මිලට අපට යාමට නොහැකි මිතුරු මම බලා ගන්න ඇන්ජිගේ තාත්තේ අහන්න ලැබුණ ඔය එක එක බඩු විකුණනවා කියලා මගේ තාත්තත් ඒක රෝද සපත්ත විකුණනවලු ඇත්තට ඒක හදලා තියෙන ටයිටේනියම් උත් එකතු කරලා ඕන මත පිටකට ඔරොත්තු දෙනවා නියම ගානකට ඔයට දෙන්නත් පුළුවන් එන්නකෝ මං ඔයට අරන් දෙන්නම් මේක යමු බලන්න ඔය රෝද සපත්ත වලට මෙතන ඉඩක් නැහැ දැනටමත් බඩු ගොඩ ගැහිලා පුතේ ඔයාට පුළුවන් ද මෙතන පොඩ්ඩක් බලන්න අපේ වෙලාව
රුපියල් 4000ක් රුපියල් 5000ක් ගාන වැඩි නම් බලබල ඉන්නපා යන්න මම මේ රොබෝව සල්ලි දීලා ගන්නවා ඔහොම ඉන්න මම මේ දුන්නයි ඊතලයි එක්ක රොබෝවත් ගන්නවා බෑ බෑ මමයි මේ දුන්නයි ඊතලයි මුලින්ම දැක්කේ මම මේක සල්ලි දීලා ගන්නවා මං හිතන්නේ ඔයාට ඔක් ගන්න පුළුවන් කියලා ඇදුරුතුමා ඕක මගේ කවුද කියන්නේ මං කියන්නේ ඕක මගේ එහෙම බෑ මොකද බෑරි ඔයාලයි මෙච්චර ගාණක් කියවන්නේ මේ පරණ බඩු වලට. ඉතින් මෙච්චර ගාණක් ගහලා තියෙන්නේ මේ වගේ වටිනාකමක් තියෙන හින්දානේ. ඉතින් එකතු කරගන්න ඕනේ. ඔක දෙන්න. මේ මොකද මේ? ඉතරම කොහොමද කරන්නේ? කාටවත්ම කිසිම දෙයක් විකුණන්නේ නැහැ. මොකද මේ වෙයි සෙල්ලම් කරන්න ওই දෙන්නම පොඩි වැඩි. තියා ගන්නවා. අපිට ඕනේ නැහැ. එහෙනම් ඉතින් අපේ මේසෙ තියෙන තැනට යමු. ආ මොනවද කරන්නේ? වැඩක් කරනකොට පොඩි විනෝදයක් තියෙන්නත් එපා. අද වැඩේ ලස්සනට යන නිසා මගේ මූඩ් එකත් හොඳයි පැටියෝ. ඒ වුණාට ඔක්කොටම කලින් අපි අපේ වැඩේ ඉවර කරන්න ඕනේ. මේ බලන්න. ඔව්. ඒක නියමයි හිච්චි පුතා. මම ඔයාට හැබැයි ඔයිට වඩා ලොකු එකක් කරන් දෙන්නම්. ඒ මොකටද? නෑ ඉතින් එයා ඒකට ආසයිනේ. අනික දරපලන්නත් පුළුවන් ඒකෙන්. මම හැමෝවම යටත් කරගන්නවාමයි. මට තේරෙන්නේ මිනිස්සු පරණ බඩු වලට මෙච්චර මිලක් ගෙවන්නේ ඇයි කියලා. හොඳ ප්‍රශ්නයක්. නියම අදහසක් ආවා. කොච්චර ගාන වැඩි කළත් මිනිස්සු මේව ගන්න ලෑස්ති නං. අපි අම්මගේ තාත්තගේ බඩුවලත් ගාන තව ටිකක් වැඩි කරමු. හැබැයි එහෙම කළොත් නම් ඔයාගේ බඩු විකුණන්නේ නැතුව මම්මට තාත්තට සල්ලි දෙන්න පුළුවන්. එහෙනම් අපි ගානේ අගට තව බින්දුවක් දාමු. අපි බින්දු දෙකක්ම දාමු. ඔයා හිතන විදිහම කැමති දෙලබනි. රුපියල් 50000ක් ගෙවලා ටෝස්ටරයක් කවුරුත් නොගනි. ඔයාට තාම මේ වැඩි තේරලා නැහැ වගේ සිරි. තුන් එනි පියවර. දැන් විකුණන්නේ ගිනි ගණන් වලට. මේ ඇන්ටික් බඩු වලට ගොඩක් කැමති වගේ නේද? නෑ මම මේ බැලුවා විතරයි. ඔබතුමි මේව ගන්නද බැලුවේ? නෑ එහෙම මන් නෙමෙයි. මේ රෝද සපත්තු ලක්ෂ 2ක් වටිනවා. මේව නිකම්ම රෝද සපත්තු නෙවෙයි. මේව හරි දුලබයි. ඒ වගේම විශේෂයි. ඇවිදින්න කියාපු රෝද සපත්තු. ඈ මේ කොට රුපියල් ලක්ෂයක් වටිනවද? මේ ලෝකේ තියෙන වෙන කිසිම කොටයක් ওই තරම් වටින්නේ නෑ සර්. මේක හදලා තියෙන සුවිශේෂී ක්‍රමයකට. ඕකේ ඔලුව තියාගෙන ඕනම කෙනෙකුට සැපට නිඳ යනවා විතරක් නෙවෙයි. පේන හීන වෙලා තියෙන සල්ලි කෑම බීම සුවපහසු වාහන ලස්සන සුරංගනාවියෝ. ඈ ඇත්තද? ඕනේ නම් විතරක් ගන්න. ඇවිදින්න හොඳයි කිව්වෝ. ඇවිදින්න විතරමයි. තව දෙයක් තියෙනවා. ඇවිදින ගමන් එක්සයිස් කරන්න පුළුවන්. හිතන්නකො වෙලාව ඉතුරුයි නේ. මන් ටිකක් පදින්නද? හරි එහෙනම් අපි ওই ටිකත් කොහේ හරි දාලා විකුණ ගන්න බලමු. පැටියෝ අපේ කට්ටිය ස්කේට් කරන්නත් එක ට්‍රිප් එකක් ගියොත් කොහොමද තියෙයිද? නියමයි. ඔව් මම මේ ෆ්ලාස්ක් එකක් ගන්නවා. මේ මෙගා ෆෝන් එකක් ගන්නවා. මේ හන් ඕවා ගන්න සල්ලි වේදම් කරන්න බෑ. අපි ළඟ තියෙන සල්ලි ටිකක් දැන්. ඕහ් මේ බෑග් එක නම් ට්‍රිප් එකක් යන්නමයි ගැලපෙන්නේ. මහන්සි වෙලා විකුණපු කේ ප්‍රතිපල. මේ මෝඩ කොට්ටේ මට නරක හීන පෙන්නන්නේ. ඔයාලා කිව්වා වගේ හොඳ හීන නෙමෙයි. ඔන්නක තියා ගන්නවා. මේක නිසා තව පොඩ්ඩෙන් මම මැරෙනවා. 50ක් අඩු කරන්න. ඉස්සරස්මක් නොමිලේ දෙන්නම්. ඔයාට වාඩි වෙන්න කොට්ටිකුත් දෙන්නම්. මා දැන සිටියා උන් තව බඩු රැගෙන ඉන බව. අනේ පුතේ ඔයා මේ කිසිම දෙයක් විකුණලා නැහනේ. භාගයක් මඩු කරනවා. පැටියෝ දැන් කරන්න තියෙන ඉච්චරයි. අපි මේ ටික කාර් එකෙන් දාලා එන්න. කබල් බඩු විකුණන එක නවත්තන්න බැරි වෙයි දැන්. ඊව කබල් බඩු නෙවෙයි. පොඩකින් ඔයා හරි. ඊව කබල් කරන්න ඕනේ. දැන් වැඩේ වෙන්නේ විනස්ම විදිහකට. කෙසේද? මල්ලිට කියලා. හිච්චි මල්ලි. ඔයා දැන් මගේ හැම සෙල්ලම් බඩුවක් එක්කම සෙල්ලම් කරන්න ඕනේ. කරන්න ඉතින්. මම
ක්‍රමයාව ඕනේ. පොඩකින් හිචි ඔක නවතන්න. අයියේ මට මේ රොබෝව දෙන්නකෝ. මේ ටෙඩි බෙයා කීයක් වෙනවද? ඕක රුපියල් 35000ක් වෙනවා. නැත නැත අපි ඊට වඩා වට්ටමක් දෙන්නම්. දෙන්නටම රුපියල් 100ක් දෙන්න. මොකක්? මට දැන් තේරෙනවා අපි අතාරින්න පුරුදු වෙන්න ඕනේ. එන්ජි ඔයාගෙන අපිට ආඩම්බරයි. පුතේ ඔයා එක තේරුම් ගත්ත එක නම් ගොඩක් හොඳයි. මට දැන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ සල්ලි ටික ඔයාලට. නියමයි. දැන් අපිට ට්‍රිප් එකක් ගිය හැකි. හැමෝම ගිහිල්ලා හොඳට විනෝද වෙමු. ඒත් ඔයාට කොහෙද මේ සල්ලි? ඔයාලගේ පරණ කබල් බඩු විකුණලා හොයාගත්තේ. පරණ ඇඳුම්, පෝස්ටර්ස්, CDs. මොකක්? එයාලා කොයි පැත්තටද ගියේ? අරේනේ අපි බඩු ගත්ත කෙනෙක්ද? මං දන්නේ. මට ඒ බඩු ආපහු ඕනේ. ඔයා බලන්න. මං කාරේ කරන් එන්නම්. අද ඉස්කෝලේල කරන සෙල්ලමේදී ඔයා පරාදයි. ඔබ සිතන්නේ සීද මිතුරු මා කෙසේ හෝ ක්‍රිකට් බෝල් ජය ගන්නවමයි. මට ඔබලා කිසි කෙනෙක් සමග තරඟයක් නෑ මිතුරු. ඇත්තටම කිව්වොත් සිරිමත් අපිට ඔයගේ කණගැටිලෙක කිසි තරඟයක් නෑ. නැත. ඔබලා ඒ දන්නේ නැත. මා බෝලේට පහර දෙන්නේ විශේෂ ගණනය කිරීමකට පසු. අන්නවද මේකට තරඟකාරයෝ ගොඩක් ඉන්නවා. ඒ හැමෝමද ඇවිල්ලා. තාප්පර 3ක් දෙන්න. බෝලේ හරියට අල්ලගන්න. ඊට පස්සේ කැරකිලා කැරකිලා මෙහෙම පියඹවන්න. අන්න දැක්කද පාර? එහෙම තමයි දිනන්නේ. ඕනේ නම් ඇන්ජිගිනුත් උදව් ගන්න පුළුවන්. ඔයා දන්නව නේද? රතු ඉන්දියන්වන් ඇමරිකාවේ අතීත මුතුන් මිත්තන් හැටියටයි සැලකෙන්නේ. තව තත්පර 10යි. ඔවුන්ටම ආවේනික අතීත අත්පත්. ක්‍රිකට් බෝල් ගේම් එක පටන් ගමු. එහෙනම් අපි වැඩි පටන් ගමු. ඒ ඇන්ජියෝ, ජින්දුවයි මයි නම් ඔන්න වැඩේට එනෝ. පුළුවන් නම් කමක් නැහැ ඉතින්. හරි. දැන් මොකද්ද මේ කරන සෙල්ලම කියනවද? ක්‍රිකට් බෝල්. හරිනේ. මොන ක්‍රිකට් බෝල්ද? බලන් ඉඳලා මීගෙන ගනකෝ ජින්තු. දුරම තියෙන වැටට ගෙවුවොත් ලකුණු දෙකක් ලැබෙනවා. පැත්ත වැටවල වලට ලකුණු එකයි. වැටකට උඩින් ගෙවුවොත් ලකුණු තුනක් ලැබෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් බ්ලොක් කළොත් එක ලකුණක්වත් නැහැ. හැමෝටම ක්ලික් කරන්න පුළුවන්. ලකුණු 50 ගන්න පළවෙනි කෙනා ජය ගන්නවා. හරි. දැන් අපි කොහොමද ගහන්නේ? නිකන් තියෙන කකුලෙන් ක්ලික් කරන්න. ජිත්තුට පුළුවන් මේක බලා ගන්න. කොහොමද ජිල්බුගේ වැඩ? අම්මේ ජිල්බු ඉවරයි ආ. ඒ පාර නම් නියමයි ඇන්ජි. ලොකු දෙයක් නෙවෙයි. මමයි අද දිනන්නේ. ඔයාලා ලෑස්තිලා ඉන්න. පොඩ්ඩේ සෙල්ලම් කරන්න නෙවෙයි අපිට වෙන්නේ. ගැහිල නවත්තම කට්ටියම ඉස්පිරිතාලය යන්න වෙයි. ඔයාගේ උදව්වට ස්තුතියි සහෝදරයා. චේසන් අපි මේ සෙල්ලම් කරන ගමන් හිටියේ මෙතන. ඇහුන්නේ නැද්ද? අපි මෙතන සෙල්ලම් කරනවා. ඔය තරහ ගන්න එපා තෙලබනි. මම මේ අයකේක බලා ගන්න. මොකක්ද ඔය කරන්න යන්නේ? මොනා කරනවද පේන්නේ? අහන්න. මමයි මගේ යාළුවයි මෙතන ක්‍රිකට් බෝල් සෙල්ලම කරනවා. දැන් පටන් අරන් ගොඩක් වෙලා. ඉතින් ඔයා මැද්දෙන් පැනපු එක හරිනේනේ. හැබැයි ඔයත් ආසනම් අපිත් එක්ක සෙල්ලම් කරමු. මොන ක්‍රිකට්ද? මට නම් පේන්නේ මෙතන බාස්කට් බෝල් ගහන හදපු තැනක් වගේ. ඉතින් මම සෙල්ලම් කරනවා. අහන්නකෝ ජේසන්. ඔයාට ඔය සෙල්ලම පස්සේ උනත් කරන්න පුළුවන්නේ. ඇයි? අපි හැම සිකුරාදම මෙතෙන්ට එනවා. මේක හදලා තියෙන ළමයින්ට විතරයි. මම මෙයාට කියලා දෙන්න. එක එක ජාතිය අය ඇවිල්ලා මෙතන අයිතිය ඉල්ලන්න හදනවා වගේ. අතරට මට ලොකු තරඟයක් තියෙනවා. මම මේකට ලෑස්ති වෙනවා. මෙයා මේ විදිහට නම් එලව ගන්න බෑ වගේ. ප්ලෑන් B වලට යන්න වෙනවා. කටියම ළඟට එන්න. මොන බාධකයක් අපිට ආවත් අපි මේ සෙල්ලම අද කරනවමයි. පාඩමක් උගන්නන්න වෙනවා. දැන් කොහමද ඔය පාඩම උගන්නන්නේ කියනවද? අපි යවගන. CDB රණ්ණය ඔක සේවාව වෙතින් ඉහළාතිකාරමක් සහ අඳුම පොලියක් CDB රණ්ණය. නොගෙන සෙල්ලම කරගෙන යමු. සටන පරදිනවට වඩා ඒක හොඳයිනේ නේද? නැත්තනේ ඔයානි කැප්ටන් දැන් මම දුවට කියලා දෙන්න ඕනේ. පළමු කාරණේ ඔයා මට කියලා දෙන්න ඕනේ.
දෙවනි කාරණේ මෙතර නීති හැමෝටම පොදුයි. නීති මේක එහෙම කැදුවේ අපිමනේ. හරි හරි. ජේසන්ගේ කරදරයට අපි රණ්ඩු කරා කියලා තීරුමක් නැහැනේ. සමහර වෙලාවට එක කරදරයක් නැති කරගන්න තව කරදරයක් ගෙන්න ගන්න වෙනවා. ඔයා මොකද ඔය කරන්නේ? ඔයාගේ නම මොකද්ද? මගේ නම හිච්චි. ඔයා කැමතිද මාත් එක්ක සෙල්ලම් කරන්න? තව එතකොට හවසට ටීවී බලන්න. මගේ හොඳම යාළුවාගේ නම ජින්තු. මටත් ඕක දෙන්නකෝ. ආ නේ, ඔයාට මම මේක දෙන්නම් පුංචි හිච්චියෝ. කලබල වෙන්න එපා, වැඩක් තියෙනවා කරන්න. කාට හරි උපදෙසක් දෙන්න සුදුසුම කෙනා වෙන්නේ හැම වෙලාවෙම යාට වඩා ලොක්කෙක්. මිස් කලා කොහොමද ජේසන්ට වඩා උඩින් ඉන්නේ? මිස් කලා ටීචර් කෙනෙක්, ජේසන් වැඩ කරන්නේ කැන්ටින් එකේ. ඔයාට පුළුවන්ද මේ ළමයිට මෙතන සෙල්ලම් කරන්න දෙන්න? එයාලා මුළු සතියේම ඉස්කෝලේ යන නිසා මේ වගේ වෙලාවක් හම්බුනාම තමයි සෙල්ලම් කරන්නේ. මොකද්ද ඔයාලා අලුතෙන් හදපු සෙල්ලමේ නම? ක්‍රිකට් බෝල්. අවුලක් නෑ මිස් කලා. මට කොහොමද නාගන්න යන්න තියෙනවා. තෑන්ක්යූ ජේසන්. වැඩේ කොඩනේ. අපි පටන් ගමු. මිතුරු ඔබ ගුරුතුමියට බොරු කරා නේද? මේකනේ ප්‍රශ්නේ. මමත් මුළු සතියම වැඩ කරා. ඒක නිසා මට පොඩි වෙනසක් ඕනේ. අද දවසත් මට වැඩවලටම යොදවන්න බෑ. අතෝරිනුමු. ඉතින් කොහොමද ජීජි? ඔයා අන්න අර පැත්තට ගිහින් ලෝක පදින්නකෝ. අර කෙලවරි සිසි, ඔයාට බැරිද පොඩ්ඩකට ජිජිව බලාගන්න? අපේ සෙල්ලම ඉවරනකම් අපි මෙතන ක්‍රිකට් බෝල් කරනවා. ක්‍රිකට් මොකක් කියවෝ? ක්‍රිකට් බෝල්. මොකක් වුණත් කමක් නෑ. නංගි කැමති මෙතන සෙල්ලම් කරන්නනේ. එයා ආසද වෙනස් කරන්න කියව තවුලක් හෙනවා. ඔයා මෙයාව බලාගන්න. ඉතින් ස්වීටි කොහොමද? අහන්නකෝ මම අද කරන්න දෙයක් නෑ වගේ. ජිජිගේ කරදරෙත් විඳින්න වෙනවා. එතකොට අර ජේසන් පුතාට මුකුත් කරන්නේ නැද්ද? මොකද නැත්තේ? අපි නියම වැඩක් කරමු. දැන් ඉඳලා ජේසන්ගේ පිටිපස්සට ගැහුවොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. පොඩි රංගිට බෝලෙන් ගැහුවොත් ලකුණු තුනයි. නෑ නෑ නෑ. එයාට ගැහුවොත් එහෙම ගත්ත ගානේ ලකුණු කැපෙනවා 167ක්. ආපූ. බලන් ඉන්නකෝ කරන දේ. ඔන්න බලන්න. ඇන්ජි, මං ඔයාට කිව්වේ නේද ජිජිව බලාගන්න කියලා? බොරුවට කෑ ගහන්න එපා සිසි, එයාව හොඳට ඉන්නේ. ඔයා මට බබල බලාගෙන රස්සාව නැති කරන්න එපා. දන්නවනේ මං ලොකු වැඩකට මේ සල්ලි එකතු කරන්න කියලා. ඒක කොහොම හරි ගන්න ඕනේ. දැන් මට මගේ වැඩේ කරන්න දීලා ජිජිව බලාගන්න. ඉතින් කියනකෝ ස්වීටි. හරියන අලුත් ප්ලෑන් එකක්. ඒ පරමකත සිදු කරන්නේ චීනයේ මහා බලගතු මාර්ෂල් ආර්ට් කලාව. පෙරන්නන් කියන විදිහට ඒ ශරීරයේ වගේම මනසත් ගොඩක් සංසුන් කරනවා. මට පොඩ්ඩක් වහගන්නවද? ඇයි ඔයා තට්ටි කරන් ඔළුවෙන් තියාගත්තේ? ඒකෙන් මගේ සමබරතාවය ප්‍රගුණ කරනවා. මට ඒක අරගන්න ඕනේ. මට තවත් බලන් ඉන්න බෑ. මං දැන් යනවා. ජින්තු අපි යන්. මේ කික්කිට් බෝල්ද මොකද සෙල්ලම මිලෝරහක් නෑ. අර සුපර් මාකට් එක පිටිපස්සට ගිහලා කාට හරි ගුලියක් අඹරු යන්. මං ආවට ගම නැද්ද? මං දැකලා තියෙනවා ළමයි කික් බෝල් සෙල්ලම් කරනවා. ඒත් මොකද්ද මේ කික් බෝල් කියන්නේ? මේ අලුතෙන් හදාගෙන තියෙන සෙල්ලමින්ද මගේ ඔළුවත් රිදෙනවා. ඒ උනාට අපව දත් සෙට් එක දාගන්න නේද? මිතුරුනේ අපි අලි ක්‍රීඩාව පටන් ගමු. මේ අවසන් අවස්ථාව. ඊළඟට ක්‍රීඩා කරන්නේ මම. පේන විදිහට අකුලගෙන යන්න වෙයි වගේ. මුලින්ම ජේසන්ගේ කරදරේ, ඊළඟට ජිජි, දැන් මේ බුරුදත්තා බෝල්ට් අංකල්. ආවාදාසක්. ඉන්න අන්තිම කීක් එකක් කරලම යමු. මිතුර මේ ක්‍රීඩාවේදී ඇතිවිටින බාධක පිළිබඳව කුමක් කරන්නේද? මේගොල්ලෝ කොහොම මේගොල්ලන්ගේ පාඩු හින්දී? අපි සෙල්ලම කරනවා අලුත් තරග නීති රීති ටිකක් එක්ක. ලකුණු 3ක් දෙනවා අර ගහේ අත්තට බෝලෙන් ගහලා ගෙඩි ජේසන්ගේ ඔළුවට වැටුණොත්.
ලකුණු පහක් දෙනවා අංකල්ගේ බොරු දත් සෙට් එක වැටෙන්න ගෙවුවා. ලිප්ස්ටික් එක සිසිගේ දත් වල ගෑවෙන විදිහට බෝලේ ගෙවුවොත් ලකුණු 10ක්ම දෙනවා. ලකුණු 15ක් දෙනවා බාස්කට් එක ඇතුලෙන් බෝලේ ගියොත් එහෙම. ජීජී වහිනසොත් එහෙම ලෝභ නැතුව ලකුණු 20යි. ඒකනම් මාරයි ඇන්ජි. මං ආසයි මේක බලන්න. දැන් ඉතින් ඔයාගේ වැඩ පෙන්නන වෙලාව සිරි. දෙන්නම්මට මටත් වඩා සිරිව විශ්වාසයි. මොකද සිරීට ඕනේ පොඩි වැඩ නෙවෙයි ලොකු වැඩනේ. දන්න ගණිත කර්ම ඔක්කොම දාලා වැඩේ කරුදායි. සිරිමතෝ අපේ බලාපොරොත්තු කුරු කරන්න එපා හොඳේ. නෑ මං නිකන් ඒක කිව්වේ. නෑ ඔයාට ඒක කරන්න පුළුවන් නේ. අන්තිම කික් එක තමයි හොඳ මේක. වදින්න ඕන හැම තැනකටම වැදුනා. එහෙනම් කොල්ලෝ අපි ගියා. පොඩ්ඩක් ඉන්න යාළුවා. අපි එකතු වෙලා සැල්ලම් කරමුද? මොකද කියන්නේ? මාත් එනවා. ඒක නේද මං කලින්ම කිව්වේ. මේක තමයි හොඳම සෙල්ලම. Kick it ball game on. ලකුණු පහක් දෙනවා. මේ දත් සෙට් එකට බෝලෙන් ගහලම වගේ කටට දැම්මොත්. මිතුර, පැරණි ක්‍රීඩා නීති හොඳයි වගේ.